අයියාලුවන කොහොමද ඔයාලට අදත් මං ඔන්න ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. අද මං ඔයාලට කියලා දෙන්න හදන්නේ මෙන්න මේ වගේ ලස්සන මලක් හදාගන්න වීඩියෝ. පාට පාට රිබන් වලින් ලේසියෙන් හදාගන්න පුළුවන් ලස්සන මලක්. එහෙනම් අද අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි අපේ වීඩියෝ එකට යමු. මං අද මේ මල හදන්න ගන්නේ සෙටින් රිබන් සෙන්ටිමීටර් 2.5 පළල රිබන් එකේ මේ අග කොටස පුච්ච ගන්න ඕනේ නූල් ලැබෙන්නේ නැති විදිහට. ඊට පස්සේ මේ තියෙන රිබන් එකේ කන පිට පැත්ත, මේ තියෙන හොඳ පිට පැත්ත, කන පිට පැත්ත හරවගෙන රිබන් එකේ මේ විදිහට එක කොටසක් එළියට එන විදිහට නමා ගන්නවා. ඊට පස්සේ මේක මේ විදිහට ආපහු නමා ගන්න ඕනේ. ඊට පස්සේ මේ එළියට ඇවිල්ලා තියෙන කොටස මේ විදිහට යටපැත්තේ උඩට එන විදිහට නමා ගන්නවා. ඊට පස්සේ දැන් මෙහෙට තියෙන රිබන් කොටස මේ විදිහට ආපහු උඩට එන විදිහට නමා ගන්න ඕනේ. ඊට පස්සේ මේ කොටස මේ විදිහට නූලකින් අමුණ ගන්නවා. ඊට පස්සේ මේ රිබන් කොටස මේ විදිහට යටපැත්තේ මේ විදිහට අමුණ ගන්නවා ත්‍රිකෝණයක් එන විදිහට. ඊට පස්සේ මේ කොටස මෙන්න මේ විදිහට උඩට ගන්නවා. මෙන්න මේ විදිහට එන විදිහට නමා ගන්න ඕනේ. ඊට පස්සේ මේක අහපව් මෙන්න මේ විදිහට හොඳට නමා ගන්නවා. නැවතත් මේ කොටස මේ විදිහට නමා ගන්න ඕනේ. ඊට පස්සේ මුලින් අමුණගෙන යන්න ඕනේ. මෙන්න මේ විදිහට පෙති හැදෙන විදිහට නමාගෙන යන්න ඕනේ. මෙන්න මේ විදිහට දිගටම නමාගෙන යන්න ඕනේ. අපිට මේකට පෙති 25ක් ඕන වෙනවා මේ මල හදාගන්න.
මේ විදිහට දිගටම අමුණගෙන යන්න ඕනේ. මේ නූලෙන් අමුණගෙන යනකොට පෙට්ටි හදාගන්න ලේසි. මේ විදිහට අපි පෙට්ටි 25ක් හදාගන්න ඕනේ. පෙට්ටි 25 හදාගෙන මේ රිබන් කොටස කපලා ඉවත් කරනවා. විදේශ මෙතන පුච්ච ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ පටන් ගත්ත තැන මෙතන ගැටෙන් මේ විදිහට නූල ඇදලා අරගන්න ඕනේ. එතනගෙන ඉදිකට මේ විදිහට කපලා අයින් කරලා මේකෙන් මේකට මේ විදිහට ගැටියක් දාගන්න ඕනේ. පස්සේ මම ඒක කරලා කරගන්නවා. දැන් මේ තියෙන හොඳ පැත්ත. දැන් මේ උඩට ඇවිල්ලා තියෙන රිබන් කොටස මේ පෙට්ටි මම මෙතන ඇතුළට දාගන්නවා. ඊට පස්සේ මේ කොටසට ගම් ටිකක් දාලා අලව ගන්න ඕනේ. මේ ගම් ටිකක් දාලා අලව ගන්න. අලවගෙන මේ වැඩි රිබන් කොටස අපලයින් කරනවා. ඉතින් පොඩ්ඩක් පුච්ච ගන්න නූල් ලැබෙන නිසා. ඊට පස්සේ මේ එක පෙට්ටක් මේ විදිහට අරගෙන මේ අනිත් පෙට්ටි මේ විදිහට යටට මෙන්න මේ විදිහට දාගෙන දිගටම ඒ විදිහට එක පෙත්ත අනිත් පෙත්ත ඇතුළට ඒ විදිහට දාන්න. මෙන්න මේ විදිහට පෙති ටික ඒ විදිහට ඇතුළට දාලා හදාගන්න ඕනේ. මේ තියෙන්නේ උඩ පැත්ත, මේ තියෙන්නේ යට පැත්ත. මෙන්න මේ විදිහට අපේ මල හදාගන්න ඕනේ. ඊට පස්සේ මෙතෙන් පොඩි පබලුවක් දාගන්න. ඒක ඔයාලා ගන්න රිබන් එකේ පාරට ගැලපෙන විදිහට අරගන්න. මම මේ විදිහට අරගන්න. මේ යට කොටසට මම පොඩි රිබන් කොටසක් ගන්නවා. ඒක දෙපැත්ත පුච්චගෙන අරගන්න. නූල් ලැබෙන මැදින් පාලා ගන්න. අන්න රිබන් කොටසක් මේ විදිහට පුච්ච ගන්න. මෙතන ගම් ටිකක් දාලා රිබන් කොටසක් මේ විදිහට අලව ගන්න. මෙන්න මේ විදිහට ඔයාලට කියවා මේ විදිහේ මලක් හදාගන්න.
මේදයේ මලක් හදාගෙන ඔයාලට සාරික් ලිප්පේකට මේදී දාගන්න පුළුවන්. එහෙම නැත්නම් හෙයා ක්ලිප් එකකට හෙයා බෑන්ඩ් එකකට වගේ ක්‍රීමල දාගන්න පුළුවන් ඔයාලට. මම මේ විදිහට මේ ක්ලිප් වලට සාරි කටු වලට බෑන්ඩ් වලට මේමල දාලා තියෙනවා. ඒ වගේම මේකට මේ විග ප්‍රමාණයක් කියන්න බෑ. මම ගත්තේ රිබන් එකේ පළල සෙන්ටිමීටර 2.5 පෙති 25කින් තමයි මම මේ මල හදාගෙන තියෙන්නේ. ඔයාලට ඒක පෙති වැඩි කරලා හදාගන්න පුළුවන්. ඒක වඩා පෙත්ත දෙකක් අඩු කරලා හදාගන්න පුළුවන්. පෙති ගොඩක් කැරි කරගන්නත් එපා. පෙති 25ක් මම ගත්තේ. ඔයාලට තව පෙති ටිකක් වැඩි කරලා ගන්න පුළුවන්. මේ විදිහට මේ ලක්ෂණ අපි සාරිකු සාරි දිනවල එයා බෑන් මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මං අද කියලා දුන්න මේ මල ඔයාලත් හදලා බලන්න. ඉතින් අද හදලා හදන්න කියලා දුන්න මේ වීඩියෝ එක හොඳයි නම් පහතින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අදට අපේ වීඩියෝ එක ඉවර කරමු. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකම් අදට ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.